අයිබෝන් කියලා පිළිගන්න තියෙන තලංකා ටීවී ප්‍රේක්ෂකව දෛනිකව අපිත් එක්ක කතා කරන ජනතාව අපෙන් විමසනවා සමහර ගෙවල් වල තියෙන දෝෂ පිළිබඳව. සමහර අය කියනවා අපිට පොඩි විනයක් කරලා තියෙනවා. තවත් අය අහනවා ඒ සම්බන්ධ වැඩ කටයුතු කරගන්නේ කොහොමද, නිවැරදිව කරගන්නේ කොහොමද කියන එක තමයි අපිත් එක්ක දුරකථනයෙන් කතා කරන බොහොමයක් අය කතා කරන්නේ. ඉතින් ඒ ගැන අපි දැනගන්න අපි සම්බන්ධ කරගත්තා අගලවත්ත කිතුල්ගොඩ කිරිමැටි දොළ මහා භද්‍රකාලි දේවාලයේ දේවගැති බන්දුල දසනායක මහත්මයා ආයිබෝන් කියලා පිළිගන්නවා. අපිට කියන්නකෝ මේ බන්දුල මහත්මයා සාමාන්‍යයෙන් නිවසකට කොහොමද එහෙම කරන්න පුළුවන්ද මේ බලපෑමක්? ඒ කියන්නේ කියමු මට පුළුවන්ද පුතුමාට බලපෑමක් කරන්න, අල්ලපු ගෙදර කෙනෙකුට හෝ තවත් ගමක ඉන්න කෙනෙකුට එහෙම බලපෑමක් කරන්න පුළුවන්ද මේ ගුප්ත ශාස්ත්‍රය හරහා? කෙනෙක් දියුණුවර ඉන්නට ඉරිසියාවට තරහට යංගම මොන ජාතින් හරි මුන්ට දියුණුවීම දෙන්නේ නෑ කියලා හිතාගෙන දෙයක් කරනවා. ඇත්තට මෙහෙම දේවල් මේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අසල්වැසි කෙනෙකුට, පවුලේම ඥාතියෙකුට, අපිත් එක්ක සමහරලාට ගැටලුවක් ඇති කරගත් දුරස්ත පුද්ගලයෙකුට, ඒ කියන්නේ දුර ගමක කෙනෙකුට, එහෙම අපිට මේ වගේ අනවිනයක් හොඩි විනයක් කරන්න පුළුවන් කමක් තියෙනවද? කරන්න පුළුවන් කමක් තියෙනවා. කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මායත්‍රය අවනාපයක් වෙන කෙනෙක් ඉන්නවනේ, එයාට වින බන්ධනයක් කරනවා බලලා. ඒගොල්ලන්ට කරන්නේ මළගිය ඥාතියෙක් අල්ලගන්නවා, අල්ලගෙන වින බන්ධනයක් කරනවා. ඒගොල්ලන්ට දියුණු වීම ඉරිසියාට කුහකමට කරන්නේ. ඒතකොට ඔබතුමා මේ ස්ථානයේ මහා භද්‍රකාලී දේවාලය තමයි කරගෙන යන්නේ? එහෙමයි. එතකොට ඔබතුමා මහා භද්‍රකාලි දේවාලය කරගෙන යන අතරතුරද දැන් මේ වගේ කොඩි විනයක් කරන කෙනා වෙන කෙනෙක්ව තමයි අදහන්නේ? අදහන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් කරපු එකක් ඔබතුමාට එහෙම කරන්න පුළුවන් ශක්තියක් තියෙනවද? ඒ දේ ඉවත් කරන්න පුළුවන්. අය දැන් මහා භද්‍රකාලි අම්මහාරා කරන විනයක් වෙනත් දෙවිවරු මාර්ගෙන්, යක්ෂ දෙකොට්ටාස මාර්ගෙන් අයින් කරන්න පුළුවන් කමක් තියෙනවා. අයිතන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියමු දැන් සූනියන් දෙවියන්ගෙන් හෝ කඩවරකින් කරපු විනයක් භද්‍රකාලී අම්මගෙන් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. අයින් කරන්න පුළුවන්. එතකොට ඒ කරන්නේ එතකොට යාගෙන් යම් අවසරයක් අරගෙන කරනවද නැත්නම්? ආ එයාට අපි ඵලයෙන්ම කියා සිටිනවා. කියා සිටින මේ අපට අයවත් කරක් දෙන්න, ඉඳ සලසා දෙන්න මගේ බුදුවන මහා භද්‍රකාලී අම්මේ කියලා කියලා එයාට පහනක් තියලා තමයි පටන් ගන්න. පටන් ගන්න අපි ඵල මුලින්ම ගන්න බුදුන්ගේ පිහිට ලබා ගන්න ඕනේ. කියන්නේ බුදුන්ගේ පිහිට ලබාගෙන ඊට පස්සේ තමයි දෙවිවරුන්ගේ පිහිට ගන්න. ඒතර අපි දැක්ක පහුගිය දවසක මේ ඔබතුමා කරපු ශාන්ති කර්මයක් සම්බන්ධව මමත් ඒකට සම්බන්ධ වුණා. ඒ කියන්නේ ඔබතුමා කොහොමද මේ දේවල් කරන්නේ, ඒ ස්ථානවල මොකද්ද වෙන්නේ, ඒ ශාන්ති කර්මය තුළ ඒ ශාන්ති කර්මයෙන් යම් කිසි ආනිසංශයක් ඇත්තරම දැන් ඔය කියනා වගේ දේවාල ඕන තරම් තියෙනවා. මිනිස්සුත් ගොඩක් වෙලාවට මේ පිහිට පතනවා. නමුත් අපිට කතා කරන අය ගොඩක් වෙලාවට කියන්නේ අහවල් දේවාලට ගියා, අසවල් දේවාලට ගියා, අසවල් ඇදුර මෙච්චර මුදලක් ගත්තා, නමුත් අපි කරපු දේ එහෙමයි, අපිට ඒකෙන් පිහිටක් උනේ නැහැ කියලා. ඉතින් ඒ නිසාමයි මම ඔබතුමා සම්බන්ධ කරගෙන ඔබතුමා ඒ වැඩ කටයුතු කරපු ඒ ශාන්ති කර්මයටත් මම සම්බන්ධ උනේ. ඉතින් ඒ තුළ එතන ඒ නිවසේ මොකද්ද තිබ්බ ප්‍රශ්නය මොකද්ද? ඒ කියන්නේ මොන වගේ දෙයක්ද එතනත් තිබ්බ මේ වගේ ඊර්ෂියාවට හෝ යම් කිසි තරහකට කරපු දෙයක් සම්බන්ධ වැඩ කටයුත්තක් එතනදි කරේ මම දැනුවත් මොන විදිහට? ඒ කට්ටිය මෙතෙන්ට ආව කෙනෙක් කියලා ඒවලා තුණා මෙතෙන්ට මේ දේ මේ අහවල් දේවාලට යන්න කියලා මම හොයාගෙන ඇහිල්ලා ඉතින් මෙතනින් අපි බැලුවා කාලියම් මගෙන් මේ බැලුවා මමත් මගේ භාර්යාව දෙන්නම අපි වැඩ කරනවා දෙන්නගෙම බලලා මෙතෙන්ට කරපු දෙයක් තියෙනවා වින බන්ධනයක් ඒ වගේම ඒ දුව අසනීප වෙන දුවෙක් ඉන්න ඒ දුවට සොහොන් කාලියම් මගේ බන්ධනයක් දාලා තියෙනවා කියලා. එහෙම කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඒ ළමයාට ඒ කේන්තියක් අරේ මේ ගියහම අහු වෙච්ච එකෙන් කපා ගන්න අතපය කපා ගන්නවා කපාගෙන ලේ පෙර පෙර ඉන්නවා. ඒක ලේ බලන්න ආසාවක් මොකක්ද කියනවා. ඒක සොහොන් කාලියම්මගේ දිස්තියක් දාලා තින්නේ දරුවගේ ඇඟට. මෙතනට ආවහම මේ සාත්‍රය බලලා මම කොහොමද මං දෙවි ශාන්තියක් කළා දෙන්නම් වැඩේ කරගන්න කල් ගන්න තියෙන හින්දා එතෙන් යාට සැහැවීමකට පත් වුණ සහනයක් යාට ආවා. ඊට පස්සේ තමයි දෙවිලේ ලැහැත්ති කළ වෙලා
ඒ වැරදි කරේ. දැන් ඒ ළමයාට හොඳටම හොඳයි. ඒ වගේම ඒ ළමයාට මහත්තයා මේ ඥාති වරමක ඒ ඥාති වරමත් බන්ධන කරලා තුනා. දැන් ඥාති වරමත් ඇහිලා තිනවා. දැන් ඒ ළමයාට හොඳටම හොඳයි. 100%ක්ම හොඳයි. ඒගොල්ලෝම ඇහිලා අපට කියා සිටියා 100%ක් හොඳයි. එතකොට දැන් ඔය යම් කිසි බන්ධනයක් කරනවා. ඒ බන්ධනේ දැන් ඔබතුමාලා ඒ ස්ථානයේ ශාන්ති කර්ම කීපයක් කරා මට මතක විදිහට එතන කියන දේව ආරාධනාවක් කරා ඊට පස්සේ හත් අඩිය කැපුවා සූනියන් දෙවියන්ට පහනක් පත්තු කරා ඒට ඒ මොකද්ද කියන්නේ ඇයි දේව ආරාධනයක් කරලා සූනියන් දෙවියන්ට ඊට පස්සේ මේ වෙනම ආරාධනා කරේ මොකද දැන් විණ කපන්න විණ කපන්නේ විණ කරන්නේ මේ සූනියන් දෙවියන් හරහානේ සූනියන් දෙවියන්ට ඉස්සෙල්ලා අපි ආරාධනා කරලා පහන් ආලෝකයක් දීලා එයාට කියා සිටියා මේ දේ කරගන්න අපේ සිද්ද සලස්සා දෙන්න ඔබ මාගේ සිද්ද සූනි මතුබුදුව පතන්නා සිද්ද සූනියන් ගම්බාර දෙවිහාන ඔබ වාසේ බලගතු වඳින් අපට මේකට ඉඩ සලස්සා දෙන්න මේ භූමිය කරනවා සාන්ති කර්මයට පිහිට වෙන්න කියලා. ඒ ගෙදර පහනකුත් තිබ්බා පහ ඒ පහනක් දැල් තියන්නේ දාම අපි සකස් කරලා දුන්නා දැන් පහන දිගටම තියාගෙන යනවා. ඒකෙන් ඒ සූනියන් දෙවියන තමයි භූමිය බාර දුන්නේ. ඒ වෙලාව අපි භූමිය බාර දීලා වැඩේ කරන්න අරගත්තා. ඔව් එතන මට පොඩි ගැටලුවක් ආවා දැන් ඒ ගෙදර ඊට කලනුත් පහන තියාගෙන ගිහිල්ලා තිබ්බා. එතකොට ඒ සූනියන් දෙවියන් ඒ නිවසවත් එයාලවත් ආරක්ෂා කිරීමක් කරන්නේ නැද්ද මේ? නෑ එතන පහන නීච කළා දුන මහත්තයා. පහනත් නීච කළා භූමිය නීච කළා. ඒ නීච කරනවා කියන්නේ මොකක්ද? නීච කරනවා කියන්නේ කරන කියන දෙයක් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. එහෙම දෙයක් පිටස්තර කෙනෙකුට පුළුවන්ද? දැන් මගේ ගෙදර පහනක් පත්තු දල්වනවා නම් පිටස්තර කෙනෙකුට එහෙම දෙයක් කරන්න පුළුවන්ද? කරන්න පුළුවන් මහත්තයා. ඕන කෙනෙක්ට පහන් වලට කරන්න පුළුවන්. ඔබ ජීවම් කළා අදුරු මහත්තයට කිව්වහම තෙල් ටිකක් ජීවම් කළා දෙන කූරු තෙල් ටිකක් ජීවම් දෙනවා දැන් මම පහන නීචයි ඒ භූමිය නීච වෙනවා අපි ඊට පස්සේ දෙවියන් දෛනිකව හෝ සතීර දෙවතාවක් පහනක් දැල්ලා අපි පිහිට ආරක්ෂාව ඉල්ලුවා කියලා අපිට ඒ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ ඒ මොකද අතන පහන නීචන්නේ පහන බාර ගන්න නැන්නේ එතකොට අර පෙරේතයනේ පහන බාර ගන්න ඥා දෙවතාන් ආසිර පහන බාර ගන්න බෑ පහන නීච කරකින් ඉඳලා ඒක පෙරේතය බාර ගන්නේ විසින් පහන දෙන්නම් වාලේ දුන්නාට පිහිටක් නෙ ලැබෙන්නේ නැහැ. ඒක තමයි ආයි දෙවියන්ට ආරාධනා කරලා ආයි කැපකිරීමක් ඒ ස්ථානේ කරේ. කැපකිරීමක් කළා දෙවතානාසේ පහන බාර දුන්නා. ඒ දාසේ ඉඳන් ඒ පහන තියන්න මම ආරම්භ කළා දීපු දාසේ අද වෙනකන් දවස ගානේ පහන තියෙනවා. එතකොට ඒ ගෙදර දියණියකට දැන් ඒ කරපු විනයක් කරා කියලා කිව්වා ඒ විනෙන් ඒ ගෙදර දියණියෙකුට බරපතල ලෙස ගැටලුවක් ඇති වුණා. ගැටලුවක් ඇති වුණා. ඒ මොන වගේ ගැටලුවක්ද ඇති වුණේ? ඒ දරුවගේ බඩට යම්කිසි දෙයක් ජීවම් කරලා දීමත් තියෙනවා. ඒකත් ඉවත් කරා. ඒ දරුවට මහා සෝහන් කාලියම්මගේ බන්ධනයක් දාලා තියෙනවා. ඒ බන්ධනේ ඒ දාලා තියෙන්නේ මේගොල්ලන් මේ දරුවා තමයි එතන ලෙඩ කරවන්නේ ඔක්කොම කරන්නේ ඒ දරුවගෙන් තමයි. ඒ දරුවා තමයි ඔක්කොම අවුල් කරවන්නේ. අවුල් කළා මේ දරුවට අම්මා හරි තාත්තා හරි මවස් හරි කියපු ගමන් ඔහු අහුවෙච්ච එකෙන් කපා ගන්නවා අතපය කපා ගන්නවා ලේ පෙරාගෙන පැත්තකට බලාගෙන ඉන්න හිනහරි ඒ වගේ ගැටලුවක් තමයි එතන එතන තිබුණේ සිදු වුණේ එතකොට මට කියන්නකෝ කොප මහත්තයා මේ එතනදී ශාන්ති කර්ම කීපයක් කරා එකක් කරා මට මතකයි බහිර පූජාවක් තිබුණා ඇයි ඒ බහිර පූජාවක් තිබ්බේ එතන ඒ බහිර පූජා භූමියට අරන්ගත්ත බහිර දේවතාවක් තිබුණා ඒ බහිර දේතාව අපි සතුටු කළා යාව ඉවත් කරා. එතනින් ඉවත් කරා. ඉවත් කළා ඒගොල්ලන්ට ඊට පස්සේ ආරස්සා දාලා දුන්නේ. ඇයි ඒ වගේ තැනක හත් අඩිය කියන්නේ බුදු ගුණ ගායනා කරලා බුදු අපේ සිදුහත් කුමරා උත්පත්තියේ ඉඳන් බුදු වෙනකන් ඒ කවි ගමේ ස්තෝත්‍ර ගායනා කරලා වෙලා දෙහි කැපීමක් සිද්ධ කරා. මොකද්ද එතනදී වෙන්නේ මේ ඇයි එහෙම හත් අඩිය කියලා විශේෂිත වූ ඒ කියන්නේ සාමාන්‍යයෙන් නොකරන ශාන්ති කර්මයක් විතර ඒ කියන්නේ සාමාන්‍යයෙන් තොවිල් ගෙදරකට ගිහම අපි දකින අඩු ඒ වගේ දේවල්. ඇයි ඒ වගේ දෙකකුත් මේ ස්ථානයේ කරේ? ඒ කියන්නේ ඒ හත් අඩිය කපන්නේ අන්තිම කැපිල්ල කියලා තමයි අපි සඳහන් කරන්නේ. අපි ඇදුරු මහත්තයා සඳහන් කරා ඒකෙන් තියෙන සියලුම බන්ධන කැපිල යන. ලෝතර බුදුරජාණන් වහන්සේ උප්පත්ති පටන් ගෙන දෙයක් තමයි මේ හත් අඩිය කපන්නේ. අර පියුම් හත උඩ තියලා තමයි හත් අඩිය කපන්නේ බුදු ගුණ කියලා. ඒකෙන් සියලුම දෝෂාන්ධකාර සරුවාංගේ තියෙන දොස් ඉවත් කරනවා. නැගිටින්න බැරි ලෙඩෙක් වුණත් නැගිටින්න පුළුවන් කමක් තියෙනවා අපට. එතකොට ඒ ගෙදර ඒ දියණියට යම් කිසි දෙයක් දුන්නා කියලා දැන් ඔබතුමා මේ ස්ථානේ මේ දෙවලදී බලලා කිව්වා. එතකොට එතනදී මට මතකයි ඒ දරුවට ඒ ශාන්ති කර්මයන් කීපය කරලා යම් කිසි කසායක් දුන්නා. ඊට පස්සේ තව තෙල් වර්ගයක් යම් කිසි
ශාන්ති කර්මයක් කරලා මේ පස් තෙල් පස් වගේ පස් දෙයක් තෙල් ඒ දරුවගේ කුස තුල යම් කිසි දෙයක් තියෙනවා කියලා ඒ කුසේ ගෑව මම දැක්කා ඒ වෙලාවේ. එතකොට ඒ යම් කිසි දෙයක් ඉවත් වෙනවද? ඒ කියන්නේ ඔබතුමා ඒ කරපු ශාන්ති කර්මයන් කීපයන් තුලින් අවසානයේදී තමයි ඒ දේ කරේ මේ බඩේ තියෙන දේ ඉවත් කරනවා කියලා. එතකොට කොහොමද ඒ දේවල් එහෙම ඉවත් වෙන්නේ? අපි ඉස්සෙල්ලා කසාය දුන්නා, කසාය දීලා දැන් බඩේ තියෙන දේ මොලොක් කරන්න ඕන, බඩට අල්ලගෙන තියෙන්නේ. ඒ කාලයක් තිස්සේ ඔව් කාලයක් තිස්සේ බඩට අල්ලගෙන අර තෙල් ගෑවට පස්සේ, තෙල් දියුම් කරලා ගෑවට පස්සේ ඒක මොලොක් කර කර යනවා, ටිකෙන් ටික ඉවත් වෙනවා. ඉතින් ඇත්තටම මෙහෙම විශ්වාසයක් තියෙනවා මේ අවිශ්වාසිකුත් තියෙනවා විශ්වාසිකුත් තියෙනවා. කොහොම දේවල් ඇත්තටම කරන්න පුළුවන්ද? මේ කියන්නේ ඔය බන්ධනයක් කියලා යම් කිසි දෙයක් ශරීරයට දුන්නාම ඔහොම දැන් අපි කාපු දෙයක් අපි කියමු උදේට කාපු දේ සමහරට අද හවසෝ හෝ හෙට අපේ ඇඟෙන් ජීර්ණ වෙලා පිට වෙලා යනවා. එතකොට මේ වගේ දෙයක් කොහොමද ශාරීරිය තුළ වසර ගණනාවක් තැම්පත් වෙලා ඒකෙන් යම් කිසි බලපෑමක් ඇති වෙන්නේ කොහොමද ශාරීරිය? ඒක මහත්ය මේ ජීවන් කළාන දෙන්නේ. යක්ෂ බන්ධන වලින්, පෙරේත බන්ධන වලින් ජීවන් කළා දෙන්නේ. ඒක කෑමකට තමයි හදලා ජීවන් කළා දෙන්නේ. ඒක දුන්නට පස්සේ බඩ ජීර්ණ බඩේ කැක්කුමක් එනවා. කැක්කුමයි කොයිලාද බඩ කැක්කුම එන්නේ. ඒක තමයි අර අයින් කරගන්නේ. ඒතර ඒක පිටවීමක් වෙන්නේම නැහැ කොහොම කරත්. සාමාන්‍ය විදිහට අපි අර කන කෑමක් පිට වුණාසේ මේ පිටවීම කළ දීපක පිට වෙන්නේ නැහැ. ඒක බඩට අල්ල ගන්නවා. ඒක අල්ල ගන්න ඒක කල්ගත වුණාම ඒ වගේ දේවල් තමයි අර පිළිකාට වගේ එන්නේ බඩේ තියෙන්නේ. එතකොට සමහරකට වෛද්‍යවරුන්ටත් හොයාගන්න බෑ. වෛද්‍යවරුන්ට හොයන්න බෑ මේක මොකද්ද කියලා. මොකද්ද කියලා හොයාගන්න බෑ. එතකොට එතනදී මම දැක්කා ඊට පස්සේ ඒ ශාන්ති කර්මයන් අතරතුර කඩවර ගොටුවකුත් පූජා කරා ඒ නිවස ඉදිරිපිට. ඇයි කඩවර ගොටුවක් ඒ විදිහට මේ ඒ දරුවා අතින් පූජා කරේ? කඩවර ගොටුවක් කියන්නේ අපේ අපට බලවත් වුණා වූ කඩවර දිව රාජෝත්යන් වහන්සේට අපි ආරාධනා කළා. එයාට අපි කියන මේ දේ කරගන්න කඩවර දෙවිහාමිගේ උපවාසයේ පිහිට වෙන්න, පිහිට ලබා දෙන්න, භූමියට බැල්ම හැරිලා පිහිට වෙන්න, පිහිට ලබා දෙන්න, අපට මේ දේ කරගන්න ඉඩ සලස්වා දෙන්න. ඉතින් ඔය වගේ දෙයක් කරනකොට හතුරු ළඟ ඉන්නකොට මේ බලපෑම් වෙනවා. ඒකෙන් තමයි අපි එයාට කඩවර දෙවිහාමිගෙන් බාර දෙනවා. බාර දීලා ඊට පස්සේ වැඩේ කරගෙන යනකම් අපට ආරස්සාව දෙනවා. ඒ කඩවර පූජාවෙන් පසුව මම දැක්කා ඒ ස්ථානයේ නිවස ඉදිරිපිට ගිරි ඔළුවක්, ඒ කියන්නේ හරකෙකුගේ පිරිමි සතෙක්ගේ ඔළුවක් ඒ නිවස ඉදිරිපිට තියලා ඒ යම් ස්තෝත්‍ර වගේත් කියලා ඉවරලා ඒක දෙබෑ වෙන්න පොරොකින් ගහලා කපනවා. එතකොට ඒ වගේ දේවල් මොහොකටද කරන්නේ? ඒ කියන්නේ විනයක් කරනකොට මහත්තයා මේ බෝ විනයක් කරාම මේ භූමිය නීච වෙනවා. නීච ඒ නීච තමයි අපි මේ හරක් ඔළුවෙන් කපලා ඉවත් කරන්නේ. දැන් වෙන වෙන තැන් වල අපි හරක් ඔළුව නැත්තම් අලු කෙහෙල් ඔළුවක් ගන්නවා. අලු කෙහෙල් ඔළුව මේ ගෙදෙට්ට තීච්ච දෝෂය අනුව අලු කෙහෙල් ඔළුව පණ මදි. ඒක ප්‍රමාණ ඒ කියන්නේ බල ශක්තිය මදි ඇති. ඔව් අවුරුදු 30කට කලින් කරපු දෙයක්ත් වුණා. ඒ ඔක්කොම කපලා අයින් කරලා අර නීච තමයි අර කපලා හරක් ඔළුවෙන් කපන. ගෙරි ඔළුවේ. දැන් ඔබතුමා කිව්වා අවුරුදු 30කට කලින් කරපු දෙයක් කියලා. එහෙම මේවට කාල සීමාවක් තියෙනවද? ඒ කියන්නේ අපි කියමුද අද යම් කිසි කෙනෙකුට යම් දෙයක් අපි කරා නම් මේක පවතින කාලයක් තියෙනවද? එහෙම එහෙම තියෙනවා. ඒක කියන්නේ දැන් අපි මෙතනින් බැලුවා අවුරුදු 30කට කලින් තව ඒගොල්ලෝ කීප පොලකට ගිහිල්ලා තියෙනවා. ඒක හැම තැනින්ම බලලා තියෙනවා. එතන මට ගේ පිටිපස්සෙන් ළිඳක් තියෙනවා. ඒ ළිඳට ගිහිල්ලා මං දෙහිගෙඩි 3යි ළිඳ උඩෙන් කියලා කැපුවේ. පස්සෙන් දෙනකොට ළිඳේ වතුර කොහොම තනිකර ගඳක් සාරින් ඉන්න බෑ කියලා අපට ඒගොල්ලෝ කිව්වා. දැන් ඒ ළිඳ වහන්න කියලා කිව්වා. ඒ කියන්නේ ළිඳට මොනවා හරි දාලා තියෙනවා. ළිඳට දාලා තියෙනවා. ඒ කියන්නේ සමාජයේ ඔය කියන අනවින කොඩවින කියන දේ ඇත්තටම මම දැන් ඒ ස්ථානයේ නිවසේදී කරපු දේවල් එක්ක ඇත්තටම මටත් යම් විශ්වාසයක් තිබුණා. මේ මෙහෙම දේවල් තියෙනවා, ඒ දේවල් මෙහෙම දේවල් ඉවත් කරන්නත් පුළුවන් කියලා මට ඒ තුලින් දැනුණා. දැන් ඔබතුමාව දැන් අපි කියමු දැන් සමාජයේ මේ දේවල් තියෙනවනේ, කොඩිවිනියක් කරපු කෙනෙක් يعني ඒෙන් පීඩා විඳින කෙනෙක් ඔබ ළඟට ආවම ඔබතුමා මොන වගේ දේ උපදෙසක්ද ඒ වගේ අයට දෙන්නේ? දැන් මෙතනට එනවා මේ කියන්නේ එන්න බැරි උස්සගෙන වගේ එන ලෙඩෙක් ගේනවා කියමුකෝ. එන් මෙතනින් මම ඊට පස්සේ දේවාලය දාලා මමත් මගේ භාර්යාව දෙන්න එක බලලා මම කියන මේ වගේ දෙයක් තියෙන්නේ, මේක කපන්න ඕන නැත්තම් මෙයා ගොඩ ගන්න බෑ කියලා. ඒ ඕන කෙනකින් කපා ගන්න, හරියට වැඩක් කරන තැනකින් බලලා කපා ගන්න කියලා. කියලා කිව්වා. ඒකත් ඒගොල්ලෝ කියන නානේ මේක අපට කරලා දෙන්න කියලා. ඉතින් මම බාර අරගෙන මගේ ඇදුරු කණ්ඩායමත් එක්ක ගිහිල්ලා අපි කරලා දෙන්න හරියට. හරියට. මෙතෙක් වෙන තෙක් තාම කරපු දෙයක් හරි ගියේ නෑ කියලා මෙතනට තාම අපට කියලාත් නෑ, ඇහිල්ලත් නෑ.
වැඩේ හරි ආකාරම ඒ විදිහට කරලා. ඉතින් සමාජයේ මේ වගේ දේවල් අපි කියමු මම කාට හරි කොඩි විනයක් කරලා දෙන්න කියලා මම ඔබතුමාට වෙලා කියනවා. එතකොට එහෙම දෙයක් කරලා තව කෙනෙක් ඒ දේ කපල ඉවත් කරනවා. දැන් ඔබතුමා එදා කරා වගේ ඒ විනය කපල ඉවත් කරනවා. එහෙම විනයක් කපල ඉවත් කරාම ඒ විනය කරපු පුද්ගලයාටත් ඒ විනය කරලා දුන්න ඒ ඇදුරටත් මොන වගේ බලපෑමක්ද වෙන්නේ? පළෑම්ම විනයක් කරන්න ඇදුරු මහත්තයට බාර දෙනවනේ මහත්තයා. ඒ ඕක කැපුවට පස්සේ ඇදුරු මහත්තයාට කරන්න කර දෙන ඇදුරු මහත්තයා කරා කරකවනවා. ඊට පස්සේ තමයි අර විනය කරවන එක නට යන්නේ. අපිට යනවා දෙයහාමුදුරුවෝ. ඒ මොන වගේ බලපෑමක්ද වෙන්නේ? ඒ කියන්නේ ඒගොල්ලන් දැන් මට විනයක් කළා මම විනය කපා කැපුවොතින් මම විඳවපු විදිහට මේගොල්ලන්ට විඳවන්න යනවා. දුක් ගැහැට ඒ අයටත් ඒ ආනිසංසම ලැබෙනවා. ඒ කියන්නේ බුදුදහම සත්‍ය නම් ඒ දේවල් වෙන්න ඕන. බුදුදහම සත්‍ය නම් ඒ දේවල් වෙන්න ඕන. අනිත් සමහර දරුණු බන්ධනයක් තියෙනවා මල යක්ෂ බන්ධනයක් අරගෙන තියලා කැපුවොත් එක්ක දින 21ක් නැත්තම් හද දින 3 මාසයක් කැපුවා අනිවාර්යයෙන්ම මැරෙන්නම කපන්න කට්ටිය ඉන්නවා. අපි කියමු දැන් එහෙම අපි අපිට කැපුවා කියලා දැන් අපි අර පහුගිය දවසක ඒ නිවසට ගිහිල්ලා කරේ ඒ දේ ඉවත් කිරීමනේ කරපු විනය ඉවත් කිරීමක් එතනදි ඒ ආපිට කැපීමක් කරාද කොහොමද? ඒ ආපිට යන තමයි මේ මහත්තයා අපි කැපුවේ. එතකොට එහෙම ආපිට ගියා කියලා එහෙම ආපිට යන්න කැපුවා කියලා එතනදි අපිට යම් ආනිසංසයක කියන්නේ ඒකේ මේ අකුසල කර්මයක් බලපානවද ඒ වගේ දෙයකින්? අපට අකුසල කර්මයක් නම් බලපාන්නේ නැහැ මහත්තයා. මොකද මේ කෙනෙකුට දැන් මහත්තයාට දෙයක් කරාම ඒදී මහතර ඉන්න බෑ විඳවනවා ලෙඩ වෙනවා එහෙම ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ ප්‍රශ්نين අපි කරන්නේ මේක මුදෝලා දෙන එක. කල එක්කෙනාට අනිවාර්යෙන් දඬුවම් යනවා. මේක අපිට යන්නම කියලා කපන්න ඕනේ නැහැ. කපපු ගමන් ඒගොල්ලන්ට යනවා හැරෙයි. ඒ කියන්නේ බුදුදහම බුදුදහම සත්‍ය නම් යනවා. දැන් අපේ මේ නාලිකාව බලන ගොඩක් අය අපිත් එක්ක කතා කරනවා මේ වගේ දේවල් ගැන යම් කිසි නිවාසවල තියෙන නිවාසවල තියෙන දෝෂ සම්බන්ධව කතා කරනවා. එතකොට ඒ වගේ අයට දෙන්න පුළුවන් මොකද්ද උපදෙස්? ඒ කියන්නේ අපි කියමු ගෙදරක යම් කිසි දෝෂයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ වගේ විනයක් කරලා තියෙනවා නම් ඒ ගෙදර මොන වගේ හැසිරීමක්ද කොහොමද අපිට දැන් මේ අපි කියමු දැන් දේවාලයකට නොගිහිල්ලා අපිට එහෙම නිකන් දැනෙනවද අපේ හැසිරීම රටාව අනුව හෝ අපේ අපි කියමු අපේ ආර්ථික මට්ටම හෝ අපේ ගෙදර ඉන්න ජීවන රටාවේ වෙනස් වීමක් වගේ බලපෑමකුත් වෙනවද මුල් අවස්ථාවල මේ වගේ විනයක් කරපුවා තමයි කියන්නේ ඒගොල්ලන්ට විනයක් කරාම මේක දැනගන්න විදියට. ඔව්. දැන් ගෙදර විනයක් කරාට පස්සේ ගෙදර ලෙඩ දුක් ඇති වෙනවා. කොපමණ බෙහෙත් ගත්ත සුවයක් වෙන්නේ. හීනෙන් බය වීම වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනකොට ඉතින් කොච්චර බෙහෙත් අරගන්න බෙහෙත් වලට ඒ වලට ගුණයක් තියෙනවා. නමුත් අර අර ආයෙනවලුද? එනවා. එහෙම වුණාම කට්ටේ යනවා දේවල් කරා යනවා ඒවා ගිහිල්ලා බලනවා මේ දේ කරන්න මෙන්න මේ වගේ වින බන්ධනයක් තියෙනවා මේ කපල අයින් කරන්න. දැන් අපි කියමු දැන් අපි දේවාලයකට යන්න නැතුවම අපිට නිකන් ඒ කියන්නේ ඒකේ දැන් ඔය කියන විනයක ඉංගියක් අපිට දැනගන්න පුළුවන් ක්‍රම එහෙම තියෙනවද? ඒ කියන්නේ අපි කියමු දැන් සමහරවල් අපි හම්බ කරනවා කොච්චර gedara ගෙනාවත් ඉතුරු වීමක් නැහැ. එහෙම ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපි ඔය සම්බන්ධව මම වසර ගණනාවක් මාත් එක්ක ඔය ප්‍රදේශ ලංකාව වටේ ඉන්න ජනතාව මට මම මාධ්‍යවේදී හැටියට අවුරුදු 10ක් විතර මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කාලෙදී මට කතා කරනවා විවිධ පළාත් වලින් ඒ කියන්නේ මේ දේවාල වලට ගිහිල්ලා යම් කිසි කාර්තව්‍යයක් කරගන්න ගිහිල්ලා එය එයින් ප්‍රතිඵල නොලැබුණ හෝ සමහර දේවාල තියෙනවා මේ දේ කරලා දෙන්නම් මෙච්චර මුදලක් ඉල්ලනවා ඒක නොදුන්නොත් මේ 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 දේ තව තවත් බලපානවා කියලා බය කරලා යවනවා බය කිරීමක් කරනවා. ඔව් ඉතින් ඒ වගේ අය මට කතා කරලා තියෙනවා. ඉතින් ඒ තුලින් තමයි මට හිතුනේ මේ පිළිබඳ ගවේෂණයක් කරන්න ඕන කියලා. කියන්නේ ඇත්තරම මිනිසුන්ට මේ වගේ දේවල් වෙනවද ඒ වගේම මේ දේවාල වලින් මොන වගේ දෙයක්ද වෙන්නේ ඊට පස්සේ මේ ඒ වගේ දුක් ගැහැට විඳින ඒ කියන්නේ ඒ වගේ විනයකට බැඳිච්ච කෙනෙක් දේවාලයකට ඇවිල්ලා ඊට පස්සේ ඇදුරුතුමන්ලා ඒ තැන් වලට ගිහිල්ලා මොන වගේ දෙයක්ද කරන්නේ ඉන් මොකද්ද ලැබෙන ඒ අයට වෙන ආනිසංසය කියලා මම අවස්ථා කීපයක ඒ වගේ තැන් වලට ගිහිල්ලා බලලා තිනා. ඒ වගේම දෙයක් තමයි මම ඔබතුමත් එක්කත් මීට මාසෙකට පෙර ඇවිල්ලා කතා බහ කරලා පහුගිය දවසක ඔබතුමා කරපු ඔය ශාන්ති කර්මයට මම සහභාගී වුණේ ඒ නිසා. මොකද අපිට අපි තව කෙනෙක්ව දැනුවත් කරන්න ඕන හරි දැනුවත් කිරීමක්. ඒකයි මම ඔබතුමත් එක්ක ඔබතුමා කරපු කාර්ය මට ඒ කියන්නේ ඒ ආරම්භයේ සිට අවසානයේ වෙනකම් මම ස්ථානයේ රැඳුනේ මොනවද මේ වගේ තැන් වල කරන්න කියන එක බලාගන්න. එයින් මොකද්ද ලැබෙන ආනිසංසය? කියන්නේ යාලා
ලබන පිහිට පතන පිහිට ඔබතුමා හරහා ඔබතුමාත් එක්ක සම්බන්ධ ඇදුරුතුමන්ලා හරහා ඒ අයට ලැබෙනවාද කියන එක බලන්න තමයි ඒ ශාන්ති කර්මයේ මුල් අවස්ථාවේ සිට අවසාන වෙනකන් ඒ ස්ථානයේ රැඳිලා හිටියේ. ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ මේ වගේ දෙයක්, ඒ කියන්නේ අපි කියමු දැන් මම කලින් ඇහුවා වගේ අපිට හිතෙනවා මේ අපිට යම් කිසි දෙයක් බලපෑමක් එහෙම වෙලා තියෙනවාද කියලා. ඉතින් එහෙම කෙනෙක් දේවාලයකට අහම මොකද්ද ඔබතුමා දෙන උපදෙස මොකද්ද? අපි පලන්න මේගොල්ලන් අපි දේවාලය ඇතුළට අරගෙන බලනවා. බලලා මේ වගේ දෙයක් තියෙනවා කියලා ඊන බන්දන ඇත මේ වගේ දේවල් ඔගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවද කියලා අපි අහනවා. ඒකට ඒගොල්ලෝ අපි කියන මෙන්න මේ අහවල් දෙයක් කරලා තියෙනවා. මේ දේ අනුව තමයි මේක බලපාන්නේ කියලා. මේ දේ අනුව මේ දේ බලපාන හින්දා මේක ඉවත් කරගන්න. හොඳ කෙනෙක් අල්ලව ඉවත් කරගන්න කියලා ඒගොල්ලන්ට පවසනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දැන් මට කිව්වොත් මම ගිහිල්ලා මගේ අඳුරු කණ්ඩායමත් එක්ක ගිහිල්ලා අපි හරියාකාරව වැඩේ කළා දෙනවා. කළා දීලා ඊට පස්සේ හින්දා උදේ අද ගියොත් ඊට පස්සේ හින්දා තමයි අපි වැඩේ කළා ඉවර කරලා හරියටම ප්‍රතිඵල ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඒ ප්‍රතිඵල වලින් පස්සේ දැන් අපි කියමු සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට දැන් අපිට කතා කරන්නේ මට කතා කරන්නේ රටේ බොහෝ දෙනා කියන මම කතා කරන අපේ නායිකාවටත් මටත් පුද්ගලිකව කතා කරන බොහෝ දෙනා කතා කරන්නේ මේ වැඩ වැරදුන අය කවදක්වත් අපිට කියලා නැහැ මේ අහවල් තැනින් වැඩක් කරා අහවල් දේවාලෙක අහවල් කපු මහත්තයා අපි කියපු දේ අපිට කරලා දුන්නා මේ දේ අපිට ගුණයක් අපිට පිහිටක් යහපතක් වුණා කියලා කවදක්වත් අපිටවත් ඔබතුමාටවත් එහෙම කියලා තියෙනවද මේ කියන්නේ මේ ඔබතුමා දැන් වසර කීයක් විතර මේ ක්ෂේත්‍රයේ ඉන්නවද මේ ක්ෂේත්‍රයේ මෙතන 2004 ඉඳන් මෙතන වැඩ කරන්නේ කලින් මං කිස්සම හරාම් වැඩ කරා මෙතන 2004 ඉඳන් තමයි මේ මෙතන මේ දේවාලේ හැදලා වැඩ කරන්නේ විතර එදා ඉඳන් මේ වෙනකන් කරපු වැඩක් හරි ගියා කියන අපි කියමු දැන් වැඩ 100ක් කරා නම් 100න් කී දෙනෙක් විතර වගේද ඇවිල්ලා කියන්නේ සීම් මම කරපු හැම කෙනෙක්ම මෙතෙන්ට ඇහිලා කියලා මට සෑගි බෝගත් දීලා ගිහින් තිනවා මේ වැඩේ හරියටම හරි කියලා. එහෙම එනවා. අවිල කතා බහ කරලා ඒ සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යනවා. ආ. ඇත්තරම දැන් ඒක තමයි වෙන්න ඕන දැන් සමාජයේ ගොඩක් වෙලාවට මේ දේ වෙනවා අඩුයි. يعني මාත් එක්ක සමහර ලාවට දුරකථනයෙන් කතා කරනවා, දුරකථනවල කතා කරනවා. ඒ කියන්නේ දේවාලයකට ගිහිල්ලා යම් කිසි අපහසුතාවයකට පත් වෙච්ච අය මාත් එක්ක කතා කරනවා. ඉතින් ඒ ගොඩක් කතා කරාම ඉතින් මේ වෙලා තියෙන්නේ දැන් මට දැනෙච්ච දේ තමයි මේ සමහර විට මට දැනෙන්නේ මේ ශාස්ත්‍රය, ගුප්ත ශාස්ත්‍රය හා මන්ත්‍ර ශාස්ත්‍රය කියන දේ හරියාකාර මිනිසුන්ට යන්නේ නැහැ. ඒ කියන්නේ යන්නේ නැහැ කියන්නේ ඒව දැන් අපි කියමු දැන් ගෙදරක කෙනා දන්නේ නැහැ ඇදුර මොකද්ද කරන්න කියලා. ඒතර ඇදුරුතුමා සමහරට දන්නවා ගෙදර කෙනාට අවශ්‍ය කරන දේ. ඒ කියන්නේ එතනට කෙරෙන්න ඕන ශාන්ති කර්මය ගැන කියනවා. අපි ඇදුරු දැන් ඔබතුමා යම් කිසි තැනකට ගියා ඔබතුමා දන්නවා මේ කාර්යයට අපි කියමු දැන් විනයක් කරලා තියෙනවා නම් ඒ විනය කපන්න මේ දෙයි කරන්න ඕන කියලා. දැන් මහත්තයා මෙහෙමයි දැන් අපට පෙවුනට ඇදුරු මහතුරුන්ට පේන්නේ නැහැ මෙතන තියෙන බන්ධනේ මොකද්ද කියලා. අපි බල බලා තමයි මේගොල්ලන්ට මේගොල්ලෝ ලව් අපි වැඩේ කප්පන්නේ. අයිතමත් එහෙම දෙයක් තියෙනවා නේද? දැන් ඇදුරු මහත්තයන්ට පේන බලවේගයක් නැහැ අපට පේන බලවේගය තියෙනවා. පේන බල අපි බල බලා ඒ අදුෂ්මාන දේ පුද්ගලයා අදුෂ්මාන ආත්මයන් පිළිබඳව පැහැදිලි දැක්මක් ඒ කියන්නේ දකින්න පුළුවන් අප මටත් මගේ නෝනට දෙන්නටම පේනවා. අපි බලවලා තමයි මේ ඒගොල්ලෝ පළමු උදේ ගිය වෙලේ හිටන් ඒගොල්ලන්ට ජීවම් කරන්න දෙන්නු ජීවම් කරන්න තමයි දෙනා. ඒකත් අපි බලලා අපි ඇති කියනකම් ඒගොල්ලෝ එක ජීවම් කරනවා. අහහ අපට ඕන විදිහ ඒගොල්ලන්ට ඕන විදිහ නේ අපට ඕන විදිහ අපි වැඩේ කරනවා. යදුරු මහතුරු අපි කියන්නේ මේ මේක හරියට කළා දෙන්න හරියටම කරන්න කියලා තමයි අපි බලන්නේ ඒගොල්ලන්ට උපදෙස් දෙන්නේ. ඒ විදිහ එහෙනම් ගොඩක් ස්තුතියි බඳුරු මහත්මයා මේ අපිත් එක්ක දැන් යම් කිසි පුද්ගලයෙක් විනයක් කරා කියලා දැනගෙන මේ වගේ තැනකට ඇවිල්ලා දේවාලයකට ඇවිල්ලා එහෙම ඒ විනය ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධ ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේ නාලිකාව බලන ඔයාලට යම් කිසි දුරට පැහැදිලිතාවයක් වෙන්නේ නැති කියලා. මොකද අපි දන්නේ නැහැ යම් කිසි දේවාලයක කපු මහත්තයෙක් හෝ ඇදුරෙක් අපේ ගෙදරට ඇවිල්ලා මොනවද කරන්න කියලා අපි දන්නේ නැහැ. අපි කරන දේ දිහා බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි. සමහර කපු මහතුරු සමහර ඇදුරු මහතුරු ගියාම අර තීනට වඩා ලොකු දෙයක් ගෙදරට දාලා නැහැ. මගේ ලියාපදිංචි සහතික තියෙනවා. ඒ ලියාපදිංචි අනුව තමයි මම වැඩ කරන්නේ. ඒ ගෲප් ෆොටෝ එකක් තියෙනවා ඕන කෙනෙක්ට දැක්වුවහම එතනට එන කට්ටිය හැමෝම කියන්නේ මේ වගේ ලියාපදිංචි වෙලා තියෙන දේවාලයක් අපි දැකලා නැහැ මේ පළාතේ කියලා කියනවා. එහෙනම් ගොඩක් ස්තුතියි මේ බන්දුල මහත්මයා අපේ ජනතාව ඒ කියන්නේ අපේ ප්‍රේක්ෂකයන්වත්
මේ පිළිබඳව දැනුවත් කිරීම මේ නිවසකට මොන වගේ දෙයක්ද අපිට කරන්න, කියන්නේ යම් කිසි කෙනෙකුට අපගේ නිවසකට මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද, ඉන් ලැබෙන ආනිසංස මොකද්ද, මේක ඉවත් කරන්නේ කොහොමද, ඒ තුල කරන්න ඕන කාර්ය මේ විදිහටයි කියන එක දැනුවත් කරලා ගොඩක් ස්තුතියි. හරි බුදුමාට ආයුබෝවන් කියලා පිළිගන්න සමුදෙනවා. ඉදිරියේදීත් ඔබට ඇති වෙන ගැටලු සම්බන්ධව මෙවැනිම වැඩසටහන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබ ඔබට ගෙනහැර දක්වන්න, අප සමග රැඳී සිටින්න. එහෙනම් ඔබ සැමට ආයුබෝවන් කියලා සමුදෙනවා.